මමාද කියන්නේ අපිට උන්සහ ඉන්න ප්‍රවීණ නළුලියන් අතරින් ගාමිණී මාලිනිය ගැන ඔබ නොයසු කතාවක්. ජීවරහණේ කුරුකුළු සූරිය සන්ධ්‍යා කුමාර විවාහ වීමෙන් පස්සේ සිනමා රංගපෑමට සමුදුන්නා. 60 දශකයේදී මහත් ජනප්‍රියත්වයට ලක් වූ ජීවරහණිය සන්ධ්‍යාගේ අඩුව පුරවන්නට සෙමින් පියමැන්නේ මාලිනී සෙනෙහෙලතා පොන්සේකා. 60 දශකයේ සිනමාවේ ජනප්‍රියම පෙම්වතා ලෙස ගාමිණී පොන්සේකා කිරුළු බැලන් සිටියා. සන්ධ්‍යා ජීවාගෙන් පසුව ශ්‍රී ලංකේය තිරේ ජනප්‍රියම පෙම්යුවල වුණේ ගාමිණී මාලිනී. ගාමිණී ජීව, ගාමිණී සන්ධ්‍යා යන්මෙන් සිනමා පෝස්ටර්වල සඳහන් වූ කාලය හමාර කරමින් ඉන්පස්සේ සටහන් වුණේ ගාමිණී මාලිනී කියන පෝස්ටරක තමයි. ගාමිණීගේ මාලිනීගේ චිත්‍රපට ආදායම් වර්තා බිදෙලන්න සමත් වුණා. ගාමිණී වාණිජ සිනමාවේ වගේම කලාත්මකයයි හැඳින්වෙන චිත්‍රපටවලද විශිෂ්ට ලෙස චරිත නිරූපණය කළා. මාලිනීත් ඒ වගේ තමයි. ඇයටද මල්වතුවල ගයිමින් රඟපෑමට අමතරව නිදානේ ආස් ගහුව බඹරු ඇවිත් සිරිපාලස රම්මෙන්කා සොල්දා දුන්නේ එයා දැන් ලොකු ළමෙක් වැනි චිත්‍රපට රසක සම්මානනීය රඟපෑම් ඉදිරිපත් කරන්නටත් වරම් ලැබුණා. එකම සම්මාන උල්ලෙකදී ජනප්‍රියම නිළිය ලෙසත් හොඳම නිළිය ලෙසත් මාලිනී සම්මානයට පාත්‍ර වීම භාග්‍යයක්. ඒ හැරුණකොට කස්තුරි සුවඳ, අවල් සොය ආදරේ, හොඳට හොදයි, කවුද රජා ආදී චිත්‍රපටි රසක ආදායම් වර්තා බිඳහෙළුවා. මාලිනී සැබෑ ජීවිතයේදී නිර්හංකාර සාමාන්‍ය ගැහණියක් වුණා. රඟපෑම සඳහා දුර පළාතකට ගිය විට ප්‍රේක්ෂකයන් සමග ඇය බෙහෙවින් සමීප වුණා. විවිධ පහසුකම් ඉල්ලා නිෂ්පාදකවරුන්ට කරදර කළේ නැහැ. ඇය සිටින දර්ශන තලයට ඇය බලන්නට පැමිණෙන වෙනම පිරිසක් වුණා. තාරකාවක් ලෙස එය ඇය ලැබූ භාග්‍යයක්. වැල්ලේ තැනූ මාලිකා චිත්‍රපටිය කල්පිටියේ රූගත කරද්දී ට්‍රැක්ටර් ට්‍රේලරයක් ගමන් පහසුව ලෙස යොදාගත් බව කීපවරක්ම සඳහන් කර තිබුණා. මේ ජනප්‍රිය සම්මානීය නිළියද කැමරා කණ්ඩායම සමග ටේලරේ ගමන් ගත්තේ රෙද්ද හැට්ටියෙන් සැරසීගෙන. එම චරිතය රෙද්ද හැට්ටේ අඳින ධීවර තරුණියගේ චරිතයක්. දවාලට සියලුම දෙනා ආහාර ගත්තේ මාළු වාඩියක එල්ලන ලද පන් පැදුරක් මත වාඩිගෙන. ඒවා ඒ ස්ථානයේදීම පිළියෙල කරගත් ආහාර වුණා. එකල ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ බැබළුණු මාලිනී විජේ කලන ඇතුළු පිරිසට බිම පන් පැදුරක් මත වාඩි වී බත් පිගාන අල්ල මත තබාගෙන ආහාර ගැනීම ගැටලුවක් උනේ නැහැ. ඒ අතරතුර මාලිනී ඇතැම් විටක කැමරා කණ්ඩායමේ කිසිවෙකුට බත් අට්ටියෙන් බත් හැන්දක් ගෙන පිඟානට බෙදුවා. රූපගත කිරීමකදී ලද විරාමයකදී කල්පිටියේ කන්ද කුලිය වැල්ලේ බිමට ඇදවැටුණු පොල් කඳන් මත වාඩි වී මාලිනී විජේ ඇතුළු පිරිස අල්ලාප සල්ලාපේ යෙදුණා. වරක් 1977 දෙසැම්බර් අගදී මාලිනී රොඩ්නි විධාන පතිරණයන් සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවේදී ඇය මෙහෙම පවසා තිබුණා. එයා දැන් ලොකු ළමයෙක්, සිරිපාලස රම්මැණිකාදී චිත්‍රපට ගණනාවක විශිෂ්ට රංගනයක යෙදෙමින් එතර මෙතර ගෞරව සම්මාන රසක් දිනාගෙන සිටි අවධියක තමයි ඇය මේ දේවල් පවසා තිබුණේ. පාරක තොටක යනකොට ප්‍රේක්ෂකයන් රොදබැද ගන්නා තරමේ ජනප්‍රියත්වයක්ද ආකර්ෂණීය රූසප්පුවකින්ද තිරේ එලි කළ සමයක් තමයි ඒ. මිලමුදල් යහමින් ලැබුණු කාලයක්. රොඩ්නියම පුවත්පතේ විශේෂාංගය හැඳින්වුවේ මට මතකයි කියලා. බලාපොරොත්තු කලින් කලට වෙනස් වෙනවා. මුදල් හෝ රැකියාව සඳහා නිළියක වන්නට නොසිතූ දුප්පත් මම වෘත්තිමය නිළියක් ලෙස ගමන් කරමින් සිටිනවා. මගේ දුප්පත් ජීවන රටාව වෙනස් කරන්නට මගේ පැලට ජෝ අභිවික්‍රමත්, සුගතදාස මාරසිංහත් දවසක් ආහැටි මතක් වෙනවා. අපේ ස්තූපියේ පරණ පුටු දෙකක වාඩි වෙලා ඔවුන් අකල් වැස්ස නාට්‍යයේ මා දැක්වූ දස්කම් ගැන විස්තර කරද්දී මට දැනුනේ සතුටක් වගේම ලැජ්ජාවක්. චිත්‍රපටයක රූගත කිරීමක්වත් දැක නොතිබුණු මට ජෝ අභිවික්‍රම සමග රඟපාන්නට ඒ සතුට අද විශාල මුදලකට චිත්‍රපට ගිවිසුමක් අස්සන් කරද්දී පවා මට ලැබෙන්නේ නැහැ. ඔවුන් නිදා මකින් සමුගෙන යන්නට සූදානම්ම රඟපෑම් ගාස්තුව ගැන ඇසූ විට මගේ කම්බුල් දෙක රත් වෙනවා දැන්නා. ලැජ්ජාව, රඟපෑම මිසක මට මුදල් මොකටද? මම රඟපාන්නේ ආසාවට, සල්ලි වලට නෙමෙයි. මම කිව්වා අපි ඔයාට 1250ක් දෙන්නම්. ඒ වචන මට සිහිනෙන් වගේ ඇහුණා. 1000 ගණනක් එදා එක රුපියල් 25කින් ආධාර කරන්නට කිසිවෙක් නොසිටි මට 1000 ගණනක් වචනයෙන් කිව නොහැකි තරමේ විශාල මුදලක්. අපේ දුප්පත්කම හමාරයයි එදා මට සිතුණා. වෙන කවුරු හරි ආවොත් සල්ලි එහෙම එපා කියන්න එපා, අම්මට කතා කරන්න කියන්න. ඔවුන් එදා අපේ ගෙදරින් යනකොට ඔවුන් මට පවසා ගියා. ඒත් පුංචි බබා චිත්‍රපටයේ මුල්ම රාත්‍රී දර්ශනයේදී මගේ හිතේ තිබුණේ සතුට නැති වී ගියා. එදා උදේ පටන්ගත් රූගත කිරීම මහරෑ දෙගුඩ හරියක් පහුවෙනතුරු ඉවර වුණේ නැහැ. මේ මොන වදයක්ද? ඔහොම බෑකෙල්ලේ දුක්කිඳින පුරුදු වෙන්න ඕන. ජෝ අයියා වරින් වර පැමිණ මට කිව්ව හැටි තාමත් මතකයි. මාලිනී තිරේ මත සුරූපී පෙම්වතිය ලෙස කිරුළු පළඳද්දී ඇය ඇතැම් විට ගත් තීරණ නිර්භීතයි. බොහෝ නිළියන් තම රුව ගැන සිතද්දී ඇය චිත්‍රපටයේ චරිතය ගැන සිතුණා.
හිතුවා. අනුපම චිත්‍රපටයේ විජේ කුමාරතුංගගේ මව ලෙසත් සිරිපාලස රම්මණිකාහි රන්මණිකා ලෙසත් සොල්දාදු උන්නේ චිත්‍රපටයේ ප්‍රේමක්කා ලෙසත් රඟපාන්නටත් ඇය නිර්භීත වුණා. ඉන් ඇයට ලැබුණු ගෞරව සම්මානද රසයි. සිරිපාලස රම්මණිකා චිත්‍රපටයේ පුවත්පත් දර්ශනයක් පැවැත්තුණා. රජයේ චිත්‍රපටාංශයේ සිනමාහලක තමයි ඒ පැවැත්ුණේ. මාළනීයම චිත්‍රපටයේ රන්මණිකා ලෙස දැකගැති හැකි වුණේ මදක් ප්‍රමාද වෙලා. රූපරාමු එකින් එක මැකී ගොස් මාළනී සිටින රූපරාමු තිරේ පතිත වුණා. රන්මණිකා එකවරම තිරේ සමීප රූපයකට පරිවර්තනය වුණා. එවිට ප්‍රේක්ෂකාගහරෙන් නැගුණේ ශ් කියලා ශබ්දයක්. ඒක ඇදහිය නොහැක්ක දැකීමේදී ඇතිවන විශ්මය දනවන ප්‍රතිචාරයක්. සුරූපී පෙම්වතියක ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් වූ මාළනී කොණ්ඩේ අවුල් වූ අසීමිත දුක් ගැහැටවට ලක් වූ ගැහණියක ලෙස වෙනස් වෙලා හිටියා. ප්‍රේක්ෂක විශ්මයට ලක්වන තරමට ඇය දරිද්‍රතාවයට පත්ව සිටියා. මාළනී ජනප්‍රියත්වයෙන් මෙන්ම සම්මානනීය නිලියක ලෙස ගමන් කරද්දී ගාමිණී මාළනී සුසංයෝගයේද වැඩි කලක් පැවතුනේ නැහැ. ඔවුන් යළි තිරේ එකට රඟනපාන බවට කුකුසක් පැතිරෙන්නට වුණා. මේ සඳහා බොහෝ හේතු තිබුණා. ගාමිණී මාළනියකට රඟපෑම නොරිස්සු අය විවිධ ප්‍රවාද මගින් ගාමිණීගේ සිත බිඳ වූ බව එක ඕපදූපයක්. මාළනී ගාමිණී විවේචනය කරමින් කතා කළ බව තවත් ඕපදූපයක්. මේ බව දැනගත් ගාමිණී මාළනී බැන වැදුණු බවත් මාළනී ගාමිණී සමග රඟපන පාන බව එලිපිටම කී බවත් තවත් ප්‍රවාදයක්. කෙසේ හෝ බොහෝ දෙනා ගාමිණී මාළනී යළි තිරයට එක් කරන්නට උත්සාහ කළා. ටෝනි රණසිංහද ඒ අතර සිටියා. 1979 චංචල රේකා සේන සමරසිංහගේ නිවසේ පිහිටි රඹුක්කන ප්‍රදේශයේ රූගත කරද්දී මහා රංගවේදී ගාමිණීගේ 43 වැනි උපන්දිනයේද ඒ කාලයේ මෙයදී තිබුණා. 1979 මාර්තු 21 වෙනිදා ගාමිණී චංචල රේකායි ප්‍රධාන චරිතය රඟපෑවා. උපන්දින රාත්‍රියේ නිෂ්පාදක අධ්‍යක්ෂ සේන සමරසිංහයන්ගේ නිවසේ චාම් උපන්දින සාදයක් පැවැත්වුණා. ඒ සඳහා ගාමිණීගේ බිරිඳ සුමිත්‍රාත් පුතු දමිද්ද කොළඹ සිට රඹුක්කනට පැමිණ සිටියා. අල්ලාප සල්ලාප අතරේ ගාමිණිගේ කතාවක් අතරතුර රොඩ්නි ගාමිණිගේ මෙහෙම ඇහුවා. ඇයි මාළනී ජෝ එක රඟපාන්නේ නැත්තේ කියලා ඇසුවා. එකල ගාමිණී මාළනී සමග පමණක් නෙවෙයි ජෝද සමග රඟපාන බවට කටකතා පැතිර ගොස් තිබුණා. ගාමිණී එම ප්‍රශ්නෙන් හොඳටම කෝපයට පත් වුණා. ඔබ මොනවද දන්නේ සිනමාව ගැන ආදි වශයෙන් ඔහු රොඩ්නිට හොඳට දෙහි කැපුවා. පිරිස තුෂ්ණිම්බුතෝ බලාගෙන උන්නා. ගාමිණිගේ උපන්දිනයේදී ඔහු කෝපයට පත් කිරීම ගැන රොඩ්නි සැබෑවටම පසුතැවිලි වුණා. උඹ ගිහින් නාපන්නේ ඒ දෙන්නගෙන් ඔහු මට අවසානයේදී පැවසුවා. එකල්ලි රොඩ්නි චංචල රේකා චිත්‍රපටයේ 3 වැනි සහාය අධ්‍යක්ෂකවරයා. පසුදා උදේ රූපගත කිරීම වලට සහභාගී වුණා. එෙහිදී ගාමිණිගේ ප්‍රතිචාරයේ කුමක් වෙයිද කියලා ඔහු කල්පනා කළා. එහි රඟපෑ නදීකා ගුණසේකරත් ඇයගේ මව තලතාත් පසුදින උදේ කෑම මේසේදී රොඩ්නිට ඔච්චම් කළා. හොඳ වැඩේ. ඇද්ද ඕන් නැති ප්‍රශ්න අහන්න ගිහිල්ලා අහගත්තා. හොඳ වැඩේ. පසුදා උදේ රූගත කිරීමේදී තිබුණේ නිෂ්පාදක අධ්‍යක්ෂ සේන සමරසිංහගේ නිවස අසලම පිහිටි සුන්දර වෙල්යායක. ඒ සඳහා ගාමිණිද සහභාගී වුණා. ගාමිණී බොහෝ විට උදෑසන කෑම මේසෙට එක් වෙන්නේ නැහැ. ඔහු ආහාර ගන්නේ දර්ශන තලයේදී. බොහෝ රෑ බොහෝ අනතුරු අල්ලාප සල්ලාපේ පසුවන ගාමිණී ටිකක් දවල් වනතුරු නිදා ගන්නට කැමති. ඔහු දර්ශන තලයට එන්නේ චරිතයට නියමිත ඇඳුම වූ සරමකින් හා කමිසයකින් සැරසිලා. උදේ 9 ට විතර. ඒ සමගම ඔහුගේ උදේ ආහාරය දෙනවා. රූගත කිරීමට පෙර එලිමහනේ කිසියම් තැනකට වෙලා ඔහු ආහාර ගැනීමට කැමති. ඔහු කැමති ඉතා සරල ආහාරයකට. බොහෝ විට කිරිබත් සීනි සම්බෝල කිරිමාළු වැනි යමක් වෙන්න පුළුවන්. පසකට වෙලා නිහඬව ආහාරගෙන ඔහු ඉන් පසුව රූගත කිරීම වලට සහභාගී වෙනවා. මේ සිදුවීමට පහුදා ඔහු දර්ශන තලයට ආවේ ඒ විලාවටමයි. රොඩ්නි ඔහුගේ මූණ බැලුවා. සුපුරුදු පරිදි ගුඩ් මෝර්නින් යයි පැවසුවා. ඔහුද පෙරලා ගුඩ් මෝර්නින් යයි පැවසුවා. පෙරදා රැයේ සිදුවීම ගැන ඔහුගේ හිතේ කාටක් නැහැ. කාටත් තබා මතකයක්වත් ඇති බවක් පේන්න තිබුණේ නැහැ. සුපුරුදු ලෙසම ඔහු රොඩ්නිගේ දෙබස් පිටපත සැකසීමේ කාර්යයට සහාය දුන්නා. ඇතැම් විටක කටකොණකින් සිනාවී කිසියම් උපහාස වදනක්ද කිව්වා. ඒ සිදුවීම එතනින් නතර වුණා. ගාමිණී කතරම් අපූරු චරිතයක්ද? මාළනී මේ සිදුවීම බේමෙනතුරු දන්නේ නැතුව ඇති. කෙසේ හෝ 80 දශකයේ මුල් භාගයේ සරසවි සම්මාන උළෙලකදී ජනප්‍රිය නිළිය හා ජනප්‍රිය නළුවා ලෙස සම්මාන ලැබීමට නියමිතව තිබුණේ ගාමිණී මාළනී. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති එම සම්මාන උළෙලදී ජනප්‍රියම නළුවා ලෙස ගාමිණීගේ නමත් ජනප්‍රියම නිළිය ලෙස මාළනීගේ නමත් නිවේදනය කෙරුණේ එකටම. දෙදෙනාටම වේදිකාවට ගොඩවන්නට සිදු වුණේත් එකටමයි. ඉතින් ගාමිණීගේ ප්‍රතිචාරය කුමක් වෙන්නේ නැතිද?
ගාමිණී විටක දඩබ්බරයි. වර්ග සම්මානවලකදී ඔහු ලද සම්මානය ප්‍රතික්ෂේප කෙරුණේ අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා ඉදිරිපිටදීමයි. ගාමිණීට සම්මානය ලැබිය යුතු තිබුණේ සරුංගල චිත්‍රපටියේ ඔහු නිරූපණය කළ නඩරාජාගේ චරිතයට. එහෙත් ඒ ගැන නොසලකා ඔහුට සරුංගලේ චිත්‍රපටයේ හොඳම කතා සංකල්පයට සම්මාන පිරිනැමුණා. ඔහු සම්මානය ගැනීම ප්‍රතික්ෂේප කර ආරාධිතයන් අතර සිටි සරුංගලේ තිරකතාවලියෝ ධර්මසිරි ගමකේට වේදිකාවට කතා කර ඔහුට සම්මානය පිරිනැමුවා. ගාමිණිගේ හැටි දන්නා ප්‍රේක්ෂකයෝ කුමක් වෙයිදයි බලාගෙන සිටියා. ගාමිණී මුලින්ම වේදිකාව දෙසට ඇවිද ගියා. වේදිකාවට නගින පියගැට පෙළ අසල නැවතුණා. මාලිනී එවිටත් පියගැට පෙළ අසලට පැමිණ තිබුණා. ගාමිණී මතක් නැවති යන්තමට සිනාවී මාලිනීට මුලින්ම අත දිගුවට වේදිකාවට ගොඩවන ලෙස සංඥා කළා. ඒ ඉතා ආකර්ෂණීයයි. ගාමිණී මෙවන් ආකර්ෂණීය වැඩවලට ඉතා දක්ෂෙක්. මාලිනී හිනා වෙලා වේදිකාවට ගොඩ වුණා. ප්‍රේක්ෂකාගාරයෙන් නැගුණේ අත්පොළ සන්නාතයක්. දෙදෙනාම එකට සම්මාන ගත්තා. කෙසේ හෝ එක් කාල වකවානුව තුළදී තිරේ ගාමිණී මාලිනී එකතුවක් දකින්නට තිබුණේ නැහැ. 1977 දී ඔවුන් එක්ක රඟපෑමෙන් පස්සේ යලිත් එක්ුණේ 1998 දී තිරගත වූ අන්තිම රැය චිත්‍රපටයෙන්. ඒ අවුරුදු 21කට පස්සේ. අවුරුදු 21ක් කියන්නේ සෑහෙන කාලයක්. ඒ උන්නට තිරේ පෙම්යුල් ලෙස අභිෂේක ලබන්නට කාලයක් නෙවෙයි. අන්තිම රැය ගාමිණී මාලිනී අවුරුදු 21කට පසු එකට රඟපෑ අන්තිම චිත්‍රපටය වීම දෛවූපගත සිද්ධියක්. ඊටත් වඩා සුවිශේෂී වන්නේ සිනමා ලෝකයේ කිරුළු දරා සිටි මහා රංගන වේදී ගාමිණී ෆොන්සේකා රඟපෑ අන්තිම චිත්‍රපටයේද අන්තිම රැය වීමයි. ඔහු අධ්‍යක්ෂණය කළ අන්තිම චිත්‍රපටයේද එය වුණා. මේ තොරතුරු ප්‍රවීණ මාධ්‍යවේදී රොඩ්නි විධාන පතිරණයන්ගේ අන්තර්ජාල ලිපියක් ඇසුරෙන්. තොරතුරු ගෙනා මම බන්දුලකේ ජාගොඩ. අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න ස්ටුඩියෝ ජා.